පස්සයක් ගෙදරාගෙන ආය කෙනෙක් ඔච්චර කියවන්න දෙයක් නෙවෙයිනේ. පෝස්ටර් අඳිනවා ඇති, නැත්තම් පෝස්ටර් අලවනවා ඇති, එහෙමත් නැත්තම් අට්ටාලයක් ගහගෙන ඒකේ උපවාස කරනවා ඇති. ජීවිතයට විශ්වාස කරන්න පුළුවන් විදියට හැසිරෙන මිනිහෙක්ද ඔය මිනිහයා? ඒ වුණාට තාත්තේ අයිය පක්ෂෙන් අස්සුණානේ. අනේ මේ ඕවා ගෙහිල්ලා කොණ්ඩෙ බැඳපු චීන් එකට කිව්වත් ඌවත් විශ්වාස කරන්නේ. මේ ඔයාට බැරිද පක්ෂ කාර්යාලයට ගිහින් පොඩ්ඩක් හොයලා බලන්න? මේ කතා කරන්න එපා, කතා කරන්න එපා. ඕන තැනක නඩලම් ගහලා ආපු ආවේ. මන්නම් ආයේ ඔය මිනිහා වෙනුවෙන් ඇඟපත මහන්සි කරගන්නේ නැහැ. මේ දුව, ඔයා ළඟ තියෙනවනේ නර මදුරු පුතාගේ නොම්බරේ. ඒකට කතා කළොත් හරි. ආ, ඔය මදුරු කියන්නේ අර කොටහාවේද? මිනිහා තමයි ඔතන ඉන්න ලෝකෝත්තරයා. මොන කෝත්තරයා හරි කමක් නැහැ. ඔයා කතා කරන්නකෝ. එයා දන්නවා ඇති ගිය තැන. මොන දේ තේ දෙන්න එකටමනේ කරන්නේ. මාතක තමයි හිටියේ. ඌ රායවණක හිටියා. මං හිතන්නේ මේ 9:10 විතර වෙනකොට තමයි ගියේ. බයික් එකේ ගියේ. ඒ වුණාට අයියේ අපේ අයියා තාම ගෙදර ආවේ නෑනේ. ෆෝන් එකත් ඕෆ්. ඔව් ෆෝන් එක නම් ඕෆ්. මං දැන් ටිකට කලින් කෝල් එකක් දුන්නා වෙන වැඩකට. මං හිතුවා ඒක ගෙදර නිදියද කියලා. අනේ අයියේ පොඩ්ඩක් හොයලා බලන්නකෝ අපේ අයියා කොහෙද ගියේ කියලා. පාටි ඔෆිස් එකට ගියාද දන්නේ? මන් දන්න තරමින් නම් එහෙම වෙන්න හේතුවක් නැහැ. එහෙම වුණත් ඉතින් මේ රායට නවතින තරම් ඉතල සිටුේෂන් එකක් නැහැ නේ. අනේ අයියේ, චුට්ටක් හොයලා බලනවද? ඔයාලා නිතින් දන්නේ ආ යන්නේ තැන් ගැන. හරි හරි, මේ ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. මං මේ කෝල් කරලා බලන්නම්. මේ අනිතක දන්නවනේ ලොක්කගේ හැටි. සමාජලට දවල් වෙනකොට මතු වෙන්නත් පුළුවන් මේ අතන අසාධාරණයක් වෙලා තියෙනවා, මෙතන අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. අන්න ඒකම තමයි අයියේ අපිට තියෙන බය. හරි හරි, ඔගොල්ලෝ බය වෙන්න එපා. මට පුළුවන් වෙයි එයා ඉන්න තැන හොයාගන්න. අනේ ප්ලීස් අයියේ. හරි හරි හරි, මං තියන්නම්කෝ. මේ මම කෝල් කරලා බලන්නම්කෝ. හරි 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 නංගි, මට විනාඩි 10 දෙන්න, මම කෝල් එක දෙන්නම්. නංගි ෂා, මෙයාත් දැන් මාර විදිහට දිනු වෙලා. මෙයාටත් දැන් එහෙනම් නංගිලා කතා කරනවා? නෑ නෑ, මේ නංගි කියන්නේ හිම නංගියෙක් නෙමෙයි, කාලිංගගේ නංගි. කාලිංග ඊරා ගෙදර ගිහිල්ලා නෑ. ගෙදර ගිහින් නෑ? ඒකනේ, මේ කාලිංගයි මායි ඊරා සෙට් වුණා කාලෙකට පස්සේ. ඉන්දිවරගේ කේස් එකත් එක්ක කාලිංග පොඩ අප්සෙට් එකේ හිටියේ. මොකද්ද සෙට් වුණා කියන්නේ? ඔයා මාරයිනේ. සෙට් වුණා කියලා කියන්නේ මේ පොඩි අඩියක් ගහනවා කියන එක. මොනෝ? ඔයාලා බොනෝ? මන්නම් ඉඳලිදල යමක් කරනෝ. උනට කාලිංග බොන්නේ. කාලිංග ඊ වුණත් වැඩි බිව්වේ නෑ. ඒ වුණාට ටිකක් හරි බිව්වනේ. කවදාවත් බොන්නේ නැති මිනිහෙක් බිව්වහම ටිකක් අමාරු වෙනවා. අනිත් එක බයික් එකකින් ගියපු හින්දා ඇලට වතුරක් නැති කියලා කවුද දන්නේ? ඇල පාරෙන් යන්න තියෙන්නේ. නෑ, එහෙම යන්න බැරි තරම් අමාරුවක් තිබ්බේ නෑ. බයික් එක නගලා හොඳට ගියා. දැන් අපි මොකද කරන්නේ? අපිට ඉවසල බලමු. ඉවසල කොහොමද? වාගේ ආලුවන්ට කතා කරන්න. අපි ගිහිල්ලා කාලිංග ගියපු පාරේ බලමු. බලමු බලමු. බලමු බලමු නෙමෙයි යන්නේ. හරි හරි හරි, මට ඌ කොහොමදත් ලොකු ආරංචියකුත් නෙමෙයි. මොකද මේ කාලිංග ගෙදර ආපු නැති පළවෙනි අවස්ථාවත් මේක නෙමෙයිනේ. ඒකට කාලිංගලයි ගෙදර අය බය වෙලා ඉන්නේ කියලා අපි ටිකක් හොයලා බලමු. හරි හරි, අපි මගේ ප්‍රශ්න අපි හොයමු. අපි ඉස්සෙල්ලම කෝල් එකක් දාලා හොයන්න පටන් ගමු. හැබැයි ඉතින් බස් එකේ යන්න අපි ගියක් හරි අතේ තියාගන්න ඕනේ. ඉස්සර වෙලා කෝල් කරලා එමුකෝ.
කෝල් කරන්නත් මගේ මේ ෆෝන් එකේ ක්‍රෙඩිට් තියෙනවද මන්දා? හරි හරි මගේකින් කතා කරන්න. ඔයාලත් පුදුම යාළුවෝ තමයි. ඉතින් ඔයා ගෙදරින් යන හැම වෙලාවෙම යාට කියන්න ඕනේ නෑනේ. හිමීට වාහනේට නැග්ග මාරු වුණා. ඇයි ඒ කෙල්ල පස්සෙන් දුවගෙන එන්නද? නෑනේ. ආ ඒක මාර වැඩක් නේ. ඉතින් අම්මලට කෙලින්ම කියන්නකෝ. වාගේ පස්සෙන් ඔය එක එක්කන එවන්න එපා කියලා. හරි හරි. දැන් ඔය මොනා කරන කෙනෙක්ද? හැබැයි ඉතින් ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඔයාම තමයි ඔකට මොනවා හරි කරන්න ඕනේ. හරි ඉතින්. ඔයා දැන් මට මොකද්ද කරන්න කියන්නේ? කොච්චර එපා කිව්වත් මගේ පිටිපස්සෙම ඉන්න හොල්මනක් වගේ. එන්න එපා කවට අහන්නෙත් නෑ. ඔව් ඔව්. මං දැන් ගෙදරත් තිරකාරියක් වෙලා පාරෙදි තිරකාරියක් වෙලා. ආ සිරියා මොකද සමන්ත මේ සොරගල් අහුලන්නේ? නෑ මම මේ යන ගමන් ප්‍රියංවදන් සොදින්ද බැලුවා. ආ ඇත්තද? ඒක හොඳයි. මං තව ටික දවසයි බලන්නේ. බලලා යනවා ඔළුව හැරිච්චතේ. තව කොච්චරක් කියලා ඉවසන්නේ මේක? ඇයි සිරියා? බේබිට ඇමති හාමු එන්න කිව්ව හොඳ ඇඳුමකුත් දාගෙන. හොඳ ඇඳුමක් දාගෙන? ඒ මොකටද? දන්නේ. මං හිතන්නේ කවුරුරි කට්ටියක් ඇවිල්ලා. මේ අම්මා චුට්ටක් කතා කරනවා. මං ඔයාට පස්සේ ගන්නද? තරහ නැහනේ. හරි හරි. ඕකේ ඕකේ. බයි. ඕකේ. බයි. කවුද සිරියා ඇවිත් ඉන්නේ? මොන වගේ ඇඳුමක් දෝන? එහෙම කිව්වේ නෑ බේබි. හොඳ ඇඳුමක් දාගෙන එන්න කිව්වා. Dialogue Television නව පසුගියුම් සම්බන්ධතාවක් මිලදීගෙන සියලුම channel දින 30ක්ම නොමිලේ නරඹන්න. හරි. මං එන්න. සිරේ යන්න. මං අර කේමල් පක්ෂකාරයාලට ජිය අපේ ආදී අස් වෙච්ච එක ඇත්ත. මිනිහා ඒ පැත්ත පළාතේ ගිහිල්ලා නැහැ. මදුරයියාගේ ආරංචි විතරයි තියෙන්නේ. අපේ ආදී බීලලුද හිටි? මදුරයියා කිව්වේ නැහැ කියලා. හැබැයි කතා කරපු විදිහෙන් නම් ටිකක් හරි බීලා ඉඳ ඇති. ආරදී පොලිසියෙන් අල්ලලා මේක පොලිසියත් එක්ක දේශපාලනය කතා කරන්න ගිහිල්ලා අල්ලලා කූඩුවේ දැම්මත් දන්නේ. එහෙම දේවල් නේ වෙන්නේ ආද? මට බය මෙයා ඇක්සිඩන්ට් එකක්වත් කරගත්තද කියලා. එහෙමනම් ඉතින් පොලිසියෙන් හරි හොස්පිටල් එකෙන් හරි කෝල් කරනවනේ. එහෙනම් අපි පොලිසියට ගියන් පැමිණිල්ලක් දාමුද? එතකොට ඒගොල්ලෝ හොයලා බලන්නේ නැත. නෑ නෑ. අපි ඉක්මන් යන්න ඕනේ. අද දවසත් බලමු. අද බලල කොහමද? ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා නම්? එහෙම දෙයක් වෙලා නම් ඉතින් අපි මොනව කරන්නද? මොකෝ අපි ගිහිල්ලා සනීප කරන්නේ? එහෙම නම් ඉතින් ඇත්තේ ඉස්පිරිතාලේ. අනේ නං ඔයා ගිහින් පොඩ්ඩක් හොයන්නකෝ ඉස්පිරිතාලේ. ඉතින් එහෙම ඇක්සිඩන්ට් වෙලා කියලා කියන්නේ ඔයානේ. මන්නම් කියන්නේ මේක අපේ මිනිහගේ තවත් දේශපාලන නාටකම්.
බලන්නකෝ මං කියන්නේ බුරුදු කියලා. මන් නොදන්නා ඉතින් අපේ අයියාගේ හැටි. නේ මන්ද මට නම් බයේ බෑ. අපි අද නෙවෙයි හෙට බය වෙමු. මොකද සාමාන්‍ය මිනිහෙක් නම් මට දැන් ඉඳලම බය වෙන්න තිබුණා. මේ මිනිහා ගැන ෂුවර් නෑ. ඒ නිසා අපි හෙටම බය වෙමු. එයාගේ අම්මා මිනිස්ටර් කෙනෙක් කියලා කවදාවත් ඔළුව උදුම ගත්ත ළමෙක් නෙවෙයි එයා. හරිම සාමාන්‍යයි. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න නිහඬ කෙනෙක් එයා. ඇත්තටම මම සන්තෝෂ වෙනවා මට ඒ වගේ දරුවෙක් ඉන්න එක ගැන. ඇත්තටම ඉතින් දැන් කාලේ ගැහුවා ළමංගේ නැත්තේ මේකනේ. ඒක හරි. දැන් බලන්න සමහර පොලිටිෂියන්ස්ලාගේ ළමයි නයිට් ක්ලබ් ගාන ගිහිල්ලා යකා නටනවනේ. අම්මා තාත්තගේ පවර්ස් අරගෙන මිනිස්සුන්ට ගන්නවා. ඔයා දන්නවනේ මං කියන්න ඕනේ. ඒකට ප්‍රියං වදා. එයාගේ අම්මා මිනිස්ටර් කෙනෙක් කියනවටවත් එයා කැමති නෑ. මගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ඒකෙන්ම තනවශ වාසියක් ගන්න එයා කැමති නෑ. පොඩි කාලේ ඉඳලා එයා හුරුකලේ එහෙමයි. එන්න එන්න. ඇයි අම්මා මට එන්න කිව්වේ? මම වට එන්න කිව්වේ අමුත් එක්ක අඳුනලා දෙන්න. මේ ඉන්නේ උද්දිත පලිහවඩන. හලෝ. බිස්නස්මන් කෙනෙක්. මං ඔයාලට මෙයා ගැන කියලා තියෙනවනේ. කෙටියෙන්ම කියනවා නම් මේ තමයි ඔයාගේ අනාගත ස්වාමි පුරුෂයා. චාරිත්‍රානුකූලව නිල වශයෙන් කතා කරන්න කලින් ඔය දෙන්න අඳුනගන්න එක හොඳයිනේ. ඇත්තටම මං තාත්තට කියන හිටි. මැඩම් තමයි කිව්වේ කලින් එළවත් එක ටිකක් කතා කරන්න කියලා. ඔය දෙන්න නම් කතා කර කර ඉන්න. මට පොඩි වැඩක් තියෙනවා. මිනිත්තුවට මං ඒක කරලා එන්න. මුණුබුරාව ඉස්පිරිතාලෙට ඇතුල් කරන්ට එහි ඉඳලා වෑන් එකක් අරගෙන ආවා. අපි දෙන්නත් ඒකේ ගොඩ වෙලාව ඉස්පිරිතාලේ ළඟදී වීල් එකට මාරු වුණා. ඔය බඩු ටික බාගනින් ගුණවන්සේ මාත් උදව් කරන්න. හරි මහත්තයා ඉන්නවද? මහත්තයා ඇතුලේ ඉන්නවා. ඔව් ගුරුනාන්සි යන්න ඇතුලට. හා අපි බඩු ටික බාගන්න. මම මේ ගාස්සුවත් ඉවර කරලා මෙන්න. නෑ 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 මං ගෙවන්න. ඒක හරියන්නේ නෑනේ මහත්තයෝ. ගුරුනාන්සි ආවේ අපේ වැඩකටනේ. මං සල්ලි දෙන්න. ගුරුනාන්සි යන්න ඇතුලට. හා හොඳයි හොඳයි. අද මුණුබුරාව ඉස්පිරිතාලෙට ඇතුල් කළා. හොඳයි හොඳයි හොඳයි. ඉතින් මුණුබුරායි පුතයි ලේලි දුවයි සේරෝම වෑන් එකක් අරගෙන ආවා. මමත් ඒකේ ගොඩ වුණා. ඉස්පිරිතාලේ ළඟදී තමයි මේ වීල් එක ගත්තේ. අයියෝ ඉතින් අපරාධනේ ගුරුන්නාන්සේ. ඈ කට්ටියව හොස්පිටල් එක ළඟ බස්සලා ගුරුන්නාන්සේට තිබ්බනේ වෑන් එකේ මෙහෙන්න. ඒක ගමේ වෑන් එක. උන් මේ තැන් දැනගන්න ඕනේ නෑ මහත්තයෝ. ඒක හරියට හරි ගුරුන්නාන්සේ මේ වැඩේ අපි පබ්ලික් කරන්න හොඳ නෑ. අනිතක ගමේ උන් මේ පාරවල් හරි මේ දන්නේ නෑ නේද වැ? මේ මෙමි ඉඳගන්න ඉඳගන්න. ඉතින්
මේ පැත්තේ වැඩ කටයුතු එහෙම කොහොමද මහත්තයෝ? අපේ පැත්තේ ඔක්කොම හරි ගුරුනාංශ. කිසිම අවුලක් නැහැ. ගුරුනාංශට අද රෑ වුණත් වැඩේ පටන් ගන්න පුළුවන්. හොඳයි. මල්ලඟ පොඩි බඩු ලැයිස්තුවක් තියෙනවා. ඒ ටිකත් ලෑස්ති කරගන්න ඕනේ මහත්තයෝ. තව මල් ටික පුත් හොයා ගන්න වෙයි. අයියෝ සිම්පල් කේස් එකනේ ගුරුනාංශේ. ගුරුනාංශ මට ලිස්ට් එක දෙන්න. අපි කොල්ලෙක් කැවලා බඩු ටික ගෙන්නගමු. සල්ලික්ක වැඳුනාද? ඇතුළත් වීමේ ගාස්තුව ගත්තා. අනිත් ටික ඉතින් ඔපරේෂන් එකෙන් පස්සේ තමයි. හරි ඉතින්. ඒක වෙන්නේ නැත්තම් ඔයාට ඉතින් හැමදාම තනිකඩ වෙන්නත් බෑනේ. අනික ඉතින් ඔයාගේ ඔය ප්‍රකෝටි ගානක දීපල වලට උරුමකාරයෙක් ඉන්නත් ඕනනේ. හැබැයි ඉතින් ඔයාගේ දීපල වලට කැමති ගර්ල්ස් නම් ඕන තරම් ඇති. ඒ නිසා මං හිතන්නේ ඕක මහා අමාරු දෙයක් කියලා. අද නෙවෙයි නං කවද්ද? කොල්ල මරුණට පස්සේද? අම්මේ. අනේ පින් සිද්ද වෙයි අම්මේ. ඔය කතාව දැන් නවත්තන්න. ඒ ගුරුන්නාන්සේ ඒ ගැන නම් අවුලක් තියාගන්න එපා. හරි. අපි ගුරුන්නාන්සට දෙන්නේ ඉන්ස්ටන්ට් මලමිනියක්. සනික හරියට මේ දැන් බාපු පාන් වගේ උණු බඩුවක්. හරි. හරි දැන් ගුරුන්නාන්සේ යනවනේ. එතකොට ගුරුන්නාන්සටම බලාගන්න පුළුවන් වෙයි.